ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා ෆයින් ඇන් ටේස්ටි YouTube channel එකට වැඩිපුර ගෙවල පාන් ගන්න වෙලාවේ gedir dīma පහසෙන් අඩු මුදලට පාන් හදන විදිය අපි අද බලමු අවශ්‍ය ද්‍රව්‍ය සඳහන් කරලා තියෙනවා බලලා ලියා ගන්න ඒ දේවල් පාන් පිටි කිලෝ එකකින් අපිට පාන් ගෙඩි 3ක් විතර සාමාන්‍ය සයිස් එකකින් හදා ගන්න පුළුවන් इतन हर सॉफ्ट हदा गण मे दिएट हदला तवम तप सब्सक्राइब कल सब्सक्राइब कल दिन दिखट में फाइन एंड टेस्ट अपे यूट्यूब चैनल का तेक मुलिन में मेवदिया टीस्ट टिकर, सीनी टिकर, दामा गाने। ईस्ट गाने दी हुला नवदुनु एवा गाने, नतनम पिपी में हरियटे बनने ने। इलाके में सीनी ईस्ट मिश्रण ने टे मादरासने वातुरे में सहन्दी तुना कुत्र दान। दाला कालवम करला बिना डू पाहक दाहया पिपी नतिया ने मेवदिया टे वहाला। मेहम तेदी ईस्ट टिकर होने टे एक्टिव भाजने ඒ වගේම ඉතුරු සීනි ටික දමා ගන්න. පිටියක මැදින් මේ වගේ වලක් හදාගෙන පිපුණු ඊස්ට් ටික දමා ගන්න මේ විදිහට. ඊළඟට වතුර ටික දමාගෙන අතින් අනා ගන්න පුළුවන්. ඔයාගේ බීටරේ මේ වගේ පිටි මෝලිය හදන හොක්ස් දෙකක් තියෙනවා නම් ඒකෙන් මේ වගේ බීට් කරගන්න හොඳට. වතුර එකතු කිරීම කරන්න ඕන විදිය මම මේ අතර පැහැදිලි කරන්නම්. මේ අන්තර්ජාලයේ පවතින නිශ්චිත ක්‍රමයක්. අපි ගන්න පිටි ප්‍රමාණය 157න් වැඩි කළාම එන ප්‍රමාණය තමයි මේ පාම් මෝලියට අවශ්‍ය වතුර ප්‍රමාණය වෙන්නේ. ඔයාට එකවර ඒ ප්‍රමාණය දාන්න බයයි නම් ටික ටික එකතු කරගෙන පිටි මෝලිය හොඳින් නීඩ් කරගන්න. ටිකක් මේ වගේ කලවම් වෙද්දි බටර් හරි තෙල් ටිකක් හරි එකතු කරගන්න. නැවතත් නීඩ් කරන්න පිටි මෝලිය. හොඳින් නීඩ් වෙන තරමට අපිට සොෆ්ට් එකට පාන් ගෙඩිය හදාගන්න පුළුවන්. මේ විදිහට එකට එක පිටි ඇලිලා එනවා මේ හුක්ස් දෙකට. ඊළඟට මම මේ පිටි ටික හොඳින් අතින් නීඩ් කර ගන්නවා. මම තෙල් ටිකක් දාලා හොඳින් නීඩ් කර ගන්නවා මේ විදිහට පිටි මෝලිය.
දැන් මම මේ විදිහට පිටි ටිකක් ඉහගෙන ඒ මත පිටි මෝලිය දාලා හොඳින් නීඩ් කරනවා අත්ල දෙක ආධාරයෙන් නීඩ් කරගන්න අපේ පොන්චි චෙෆ් තමයි අද පාන් හදන්නේ එයා තමයි අද සේරම වැඩ ටික කරන්නේ මේ විදිහට පිටි ටික ටික දාගෙන හොඳින් පිටි මෝලිය නීඩ් කරන්න විනාඩි 10ක් 15ක් පමණ හොඳින් නීඩ් කරගන්න දැන් මේ විදිහට හදාගත්ත පිටි මෝලිය තෙල් ගාපු භාජනයකට දාලා තෙල් ටිකක් ගාලා ක්ලින් ෆිල්ම් එකකින් හරි එහෙම නැත්නම් රෙදි කෑල්ලකින් හරි වහලා තියන්න මේ ඩෝ එක ඩබල් සයිස් වෙනකන් විනාඩි 30ක් විතර ඇති මේ ඩෝ එක පිපෙන්න සීතල දවසක් නම් ටිකක් වැඩිපුර කාලය අවශ්‍ය වෙනවා එතකොට පැයක් පැයකමාරක් වගේ කාලයක් අවශ්‍ය වෙයි මේ ඩෝ එක ඩබල් සයිස් වෙන්න මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ ඩෝ එක පිපිලා වෙත් දින ඉතා හොඳයි දැන් මේ විදියට අතින් තද කරලා හුලන් ටික යවන්න. දැන් ආයෙත් මේසයක් හරි ලෑල්ලක් මතට හරි දාලා විනාඩි 5ක් පමණ හොඳින් නීඩ් කරගන්න. ඊළඟට මේ ප්‍රමාණය පාංගෙඩි දෙකකට පමණ ප්‍රමාණවත් වෙනවා. ඔයාට නියම බරට පාංගෙඩි ගැනීමට අවශ්‍ය නම් ග්‍රෑම් 450 බෝලේ වලට කඩලා ගන්න. සාමාන්‍ය පාංගෙඩියක බර ග්‍රෑම් 450ක් වෙන නිසා ග්‍රෑම් 450 බෝලේ වලට කඩලා ගන්න පුළුවන්. මම මේ කොටස් දෙකකට කඩලා එක කොටසක් මේ විදියට තුනී කරනවා. මේ වගේ දිගට දෙපැත්තට නවලා තුනී කරන්න. ඊට පස්සේ මේ විදියට උඩට රෝල් කරගෙන යන්න. මේ විදිහට තමයි එන්නේ මේක දෙපස සහ දාර අතින් හැඩ තුනී කරමින් හදා ගන්න මම අද හදන්නේ ලෝෆ් පෑන් එකක් නැතුව නෝමල් තැටියක ඔයාලඟ තියෙනවා නම් පාන් හදන තැටිය ගන්න පුළුවන් තැටියක් නැති කෙනෙක් මේ විදිහට හදා ගන්න ටිකක් උස තැටියක් අරගෙන දිය කරපු බට එහෙම නැත්නම් තෙල් ටිකක් ගා ගන්න වටේට දැන් මම මේ තැටියට පාන් දෙකම දාන්න ගත්ත නිසා මැදින් වෙන් කරගන්න ඔයිල් পেපර් එකකින් කවර් කළ බෝඩ් කාඩ්බෝඩ් කොටසක් යොදාගෙන පසුව ඒක මැදට තියලා දෙපැත්තෙන් හදාගත්ත පාම් මෝලි දෙක තියෙනවා ඊළඟට නැවතත් මම මේ තැටිය වහලා විනාඩි 30ක් 45ක් පමණ තියා ගන්නවා. ඒ විදිහට තිබ්බම අපේ මේ පාම් මෝලි කොටස් දෙක තවත් ටිකක් හොඳින් පිපිලා එනවා. මේ පාම් දෙක උඩට පිපිලා එනකන් අපි මේ විදිහට වහලා තියන්න ඕනේ. මේ තියෙන විනාඩි 30කට පස්සේ පාම් ගෙඩි දෙක. දැන් තැටිය ගාවටම උඩටම විසිලා පිම්බිලා ඇවිත් තියෙනවා.
දැන් melted butter හරි තෙල් ටිකක් හරි උඩින් ගා ගන්න පුළුවන් ඔයා කැමති නම්. ඊළඟට සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු අවන් එකේ විනාඩි 25ක් 30ක් පමණ අපි මේ පාන්ගිඩි දෙක බේක් කරගන්න ඕනේ. ඔයාට උඩ වැඩිපුර තවත් කරවීමට අවශ්‍යයි නම් අවසාන විනාඩි 10 උඩ විතරක් හීට් වෙන්න දෙන්න අවන් එකේ. මේ තියෙන්නේ අපි හදපු පාන්ගිඩි දෙක. දැන් මේක අවන් එකෙන් ගත් විගසම තෙත පිරිසිදු රෙද්දකින් මේ විදිහට වහලා තියන්න විනාඩි 10ක් විතර. එතකොට පාන්ගිඩි අපිට හොඳ සොෆ්ට් එකකින් ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි අද හදපු පාන්. බලන්න කඩෙන් ගත්තා වගේම සොෆ්ට් එකට ලස්සනට තියෙනවා. ඒ වගේම හරිම රසට මේ පාන් ටික හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අඩු වියදමින් රසවත් සොෆ්ට් පාන් ඔයාටත් gedara දීම හදා ගන්න පුළුවන්. ආයෙත් කඩෙන් පාන් ගන්න හිතන එකක්ම නැහැ. ඉතින් මේ වීඩියෝ එකටත් ඔයා කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න තවත් කෙනෙක්ට ඉගෙන ගන්න. අපි තවත් අලුත් වීඩියෝවකින් නැවතත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.